මේ රණවිරුවන් ගැන කතා කරන මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම මේ රණවිරුවන්ට කරලා තියෙන දේ අද පැහැදිලිව පේනවා. තමුන්වහන්සේලා දන්නවා මීට ඉස්සෙල්ලත් එක රණවිරුවන් ප්‍රහාරයක් එල්ල කළා අපේ විරුපවුරේ සංවිධානය රැස්වීමට ආවට පස්සේ. මේ අපි එදත් කිව්වා මේක වහම නවත්වන්න කියලා. මේකද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රණවිරුවන්ට සලකනවා කියන්නේ? එදා කානු සුද්ධ කරන්න, කපුටු කුඩු කඩන්න, කක්කුස්සි හොදන්න, පස් පිටලි අල්ලන්න, තමන්ගේ දරුවන්ට රේස් ට්‍රැක් හදන්න, වැලිකොට්ට අල්ලන්න රණවිරුවෝ පාවිච්චි කළේ. ඒ හින්දා අපි ඒ යුගයේ නිමා කළ 2015 පස්සේ. ඒ හින්දා මෙය වහම නැවතිය යුතුයි. ඒ හින්දා අපි කියනවා ශ්‍රී ලංකා පොලිසියට අද නිදහසේ රාජ කරගන්න පුළුවන් හැකියාවක් තුමාලාට තියෙනවා. මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න. මේ අහිංසක රණවිරුවාගේ බිරිඳ ඉන්නවා, දරුවෝ ඉන්නවා, ඒ මිනිසුන්ට ආරක්ෂාවක් නැහැ. මගේ මහත්තයා මරණ කතාව තමයි කිව්වේ කියලා ඇලි බහලා ගියේ ගහලා පහර දීලා. ඉතින් ආරක්ෂාවක් සලසන මෙන් මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. මගේ ආසනේ මේ කරුණාපාල කියන රණවිරුවාට තමයි මේ කරදර වෙලා තියෙන්නේ. හරිම කනගාටුදායකයි. අවුරුදු ගානක් අපිව ආරක්ෂා කරපු අපේ රට බලාගත්තු රණවීරුව. ඒතර මෙම රණවීරුවත් ඒ වගේම සටන් බිමට ගිහිල්ලා දැන් ආබාධිත තත්ත්වේ පසු වෙන සහ තමාගේම සුළු ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙනට වෙරළ දරන කෙනෙක්. ඒ වගේ කෙනෙකුට පහර දීලා සහ තර්ජනය කරලා මරණීය තර්ජනය කරලා ගිය එක අපි කොහෙත්ම ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න බෑ. මොකද ඔහු එක පැත්තෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක්, ඊට අමතරව ඔහු බාර් එකක් පවත්වා යන බාර්කාරී. ඉතින් මෙහෙම පුද්ගලයෝ තමයි පොහොට්ටුවේ දේශපාලනය කරන්නේ. මම ගෝඨාභය රාජපක්ෂට කියනවා, දැන් මහා ලොකුවට රණවිරුවෝ ගැන කතා කරන ඔය විරුවෝ ඉන්නවා විශාල පිරිසක්. ගෝඨාභය වටේ ඉන්න මිනිස්සුත් රණවිරුවෝට තමයි කතා කරන්නේ. එහෙනම් මේ රණවිරුවට අසාධාරණ ලක් කරපු මේ අර මන්ත්‍රීවරයා වහාම අත්අඩංගුවට ගන්න උදව් කරන්න. ගෝඨාභය රාජපක්ෂ සැබවින්ම රණවිරුවන්ට ආදරය කරනවා නම් සලකන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න.